කියලා කියන්නේ ආගමික පූජාර්ථයෙන් කෙරෙන ශබ්ද පූජාව. පෝය ලැබෙන වෙලාවේ සිට ගෙවෙන වෙලාව දක්වා ශබ්ද පූජාවක් වශයෙන් මේක කරනකොට තමයි අපි පෝයේ විසිකේ. විජයශ්‍රී ජය ශ්‍රී මා බෝධීන් වහන්සේ ඉදිරියෙන් තීරණය කරලා තියෙනවා මේ ශබ්ද පූජාව පවත්වන්න. අනුරාධපුර යුගයේ පටන් වර්තමානය දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාරස්ථාන වගේම නොයෙක් පුද පූජා පවත්වන ස්ථානවලදී මේ පෝය හේවිසිකට සමස්තයක් වශයෙන් දවුල තම්මැට්ටම මුල් කරගෙනයි මේ පූජාව ඉදිරිපත් කරන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේගේ නාමයේ මේ පුද පූජාව ඔපු බහර වේවා කියන සංකල්පය මුල් කරගෙනයි මේ කටයුත්ත කරන්නේ. අපේ සංස්කෘතික උරුමය දැඩි අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. අපේ කියන දේවල් නැති වෙනවා මේ රටේ. මේ කතා කරන පොය හේවිසි ආරම්භ වෙන්නේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේත් එක්ක. ලංකාවේ ජනතාවට ලැබෙන අසිරිමත් අවස්ථාවක් මේ පොය දවසේ රාත්‍රී. බිරවාදක 100ක් එක්ක උරුමය රකින්න නම් උරුමය භාවිත කරන්න ඕන. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education ශිල්පීය પરම්පරා පාත්වන්න ඕන. ජය ශ්‍රී මහා බෝසවන්න මාලි මහසෑ පොයේ හිවිසි පූජා මංගල්‍යය ලිකිනිපුන් පොහොය දින පවත්වන්නට සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම පොස්තු මස 20 දින අටමස්ථානයේ අනිකුත් සියලුම ස්ථානවල බුද්ධමය ශබ්ද පූජාවක් පැවැත්වෙනවා තවස් භාගයේ. ඒ වගේම ශේෂ්ත්‍රී ප්‍රාමාණික උගතුන්ගෙන් ලිපි ලබාගෙන පොයේ හිවිසි නමින් කෘතියක් ලිකිනිපුන් පොහොය දිනදී ජනගත කිරීමට සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඇත්තෙන්ම අපේ ආරමුණ අභියෝගයට ලක්ව ඇති මෙම පෝය හේවිසි සුරක්ෂා කිරීම. ඒ වගේම පෝය හේවිසි යලිත් රට පුරා ඇති කිරීම මේ මගින් අප බලාපොරොත්තු වෙනවා. මහා පිරිත් සජ්ජායනාවක් පැවැත්වෙනවා. රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා රුවන්වැලි මහා සෑය පැවැත්වෙන්නේ. මේ උතුම් මහා බුද්ධමය ශබ්ද පූජාවට සියලු දෙනාට බැති සිතින් ආරාධනා කරනවා පැමිණෙන්නට කියලා. ඉතින් අපි ශ්‍රී ලංකා සකල කලා සංසදය කිව්වහම වාදනයෙන් ගායනයෙන් නර්තනයෙන් සමස ලංකාවේම සම්බන්ධ වෙච්ච ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් මං හිතනවා දැන් අපේ ජයසිරිමා බෝධිම වහන්සේ අසල රුවන්වැලි සෑය වහන්සේ අසල මේ පින්ගම කරනකොට යොදුන් ගණනක් දුරට මේ හඬ ගිහිල්ලා ලොකු ශක්තියක් ධෛර්යයක් අපිට ලැබේවි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.